ඊළඟට මිතුන ලග්නය, ඊළඟට අපි පටන් ගන්නවා කටක ලග්න 2020 වසරේ ඇතිවන සත්‍යයන් පිළිබඳව කතා කරන්න. කටක ලග්නෙට, කටක ලග්නෙ උපන් අයට ලග්නාධිපති සඳු 8 වැන්නේ තමයි වසර ආරම්භ වෙන්නේ. රාහු 12 වැන්නේ, කුජ 5 වැන්නේ, රවි ගුරු බුදු සනි සහ කේතු 6 වැන්නේ, සිකුරු 7 වැන්නේ. ගෝචර කර්මින් ආරම්භ වන මෙම වර්ෂයේ ඔබට යහපත් වර්ෂයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. ධනය අතින් ගත්තොත් නිශ්චල ධනහානි සිද්ධ වෙනවා. දීපල නැතිවීමට ඉඩ තියෙනවා. සතුරු කරදර පැමිණෙනවා. සොර සතුරන් නැති වෙන්න පුළුවන්. මිල මුදල් අතින් නිතරම අගකීකම් අධික වියදම් ඇති කරන වෙනද ව්‍යාපාර වලින් අලාභ පාඩු සිද්ධ වෙනවා. රැකී ආරක්ෂාව ගැන කතා කරොත් 2020 වසරේ කටකලක් නහිමියන්ගේ රැකියාවේ වෙනස් වීම ස්ථාන මාරු අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ප්‍රතිරක්ෂා හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. ඒනම් තමන් අවංකව තමන්ගේ රැකියාව කරන්න ඕන. නියමිත වෙලාවට පැමිණිලා හරියට තමන්ගේ රාජකාරිය කරොත් රැකියාවට එහෙම කරදරයක් වෙන්නේ මෙන්න මේ වගේ අපල තියන අය ඒව වෙලාවට කරන්න. ඒකයි කරන්න ඕනේදී. බුද්ධිමත් කරන කියන වැඩපළ වලින් ලාභ ප්‍රයෝජන අඩු වෙනවා. රැකියාක්ෂා වලින් පහළ වැටුණ නැවත ඒ තත්ත්වයෙන් නැගී සිටීමට ගන්න සියලු උත්සාහයන් ප්‍රතිඵල සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන ගෘහ ජීවිතය ගැන කතා කරොත් කායික චිත්‍ර පීඩා ලබන්න පුළුවන්. අනියම් ස්ත්‍රී සැප ලැබෙන, කම් සැපද ලැබෙන, අනුන්ගේ විවාහාදියට මඟ පෙන්වීමට තමාට පුළුවන්කම ලැබෙන, පදිංචි ස්ථානයේ වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. අද උත්සාහයෙන් කරන වැඩ වලින් ප්‍රයෝජන ලැබෙන මේ කාලයේදී තමා තුල තිබුණු මනුෂ්‍ය ගුණ ධර්ම බොහෝ දුරට හීන වී යනවා. නිතර පහය කනගාටුදායක උද සිත්තැවුල් කරන්නා උද කටු සිද්ධ වෙනවා. නිෂ්ඵල උද වේදන් අධික උද ගමන් විවන් යාමට සිදු වන දරු ශික්ෂා ආදී අපල දායකයි පවුලින් වෙන් වී දුර බැහැ පළාත්වල යාමට සිද්ධ වෙනවා. එසේ නැතෝ ගුරුවරුන්ගේ මෙන්වීමට සිද්ධ වෙන තමාගේ නම නරක් වෙන බොරු චෝදනාවලට අසුවන තමාට විරුද්ධව නඩුහ පොලට පැටලෙන්නට ඉඩ තිබෙනවා. අධ්‍යාපනය ගැන කතා කරොත් විභාග වලින් ලැබෙන ප්‍රතිඵල යහපත්, විභාග වලින් ලැබෙන ප්‍රතිඵල අයහපත් කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. විභාග අසමත් වීමට ඉඩකඩ වැඩි වෙනවා. දාර්ශනික හා කාර්මික විද්‍යාවන් පිළිබඳ ඉගෙනීම නිරත වෙන ශිෂ්‍යයන්ට නව සොයා ගැනීම පිළිබඳ ඉගෙනීමට අවස්ථාව ලැබෙනදී අපේ රටවල ඒවත් අඩුයිනේ. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කියලා එකක් තියෙනවා. මෙලව රහක් නෑ. හිටපු ඇමතිවරු වයසක ගිහිපුලා ස්නායු ආබාධ තිබිච්ච අය තමයි මේකට පත් කරේ. මේක බලන්න මේ රටේ මොනතරම් අලුත් දේවල් සොයාගන්න තරුණේ ඉන්න රටක්ද. එකම මේ රටේ පහළ වෙච්ච එකම රාජ්‍ය නායකයෙකුටත් ඒ දැක්ම තිබ්බේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයර නම් ඒ දැක්ම තියෙනවා කියලා අපිට පේනවා. බලමු ඉදිරියනා ගතිය අපේ රට ගැන අපි බලමු. එතුමා ගැන මම අනාවි කිව්වක් කියලා තියෙනවා. ඊළඟට සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරමු. කටකලක් නීමියන්ගේ ඇස්වල ආබාධ ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒ සඳහා ශල්‍ය කර්ම වෙන්න පුළුවන්. දන්නවනේ ඇස්වල 40 පෙන්නම සුද එනවා. මේකත් සුදයින් කරන්න ගියාම සමහරුන්ගේ හැත් එක්කම සිවියත් එක්කම කපලා දානවා තමයි ડોක්ටර්ස් අලුත් මැෂින් වලින්. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. තම ශරීරයේ සනීපේ දුර්වල කරන අවුරුද්දක්. සුභ දවස් හැටියට ඉරිද සඳුද අඟහරුවාද බ්‍රහස්පතින්ද සිකුරාදා පෙන්වා දෙන සුභ වර්ණය සුදු පාටයි පීම් පාටයි. සුභ අංකයේ 249 සුභ මැණික් මුතු. මුතු දාන එක නම් ලේසි නෑ. ඉන්දියන් මුතු ඇටයන්න රුපියල් 100යි අර හදපු කුති මෙහෙම. මුතු ඇටය කෝටි ගණන් වලට යන්නේ, මිලියන ගණන් වලට. නියම මුතු අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් දැකපු නැති අයට. කටකලක් හිමියන්ට ලග්නාධිපති වෙනුවෙන් මුතු තමයි පළඳින්න කියලා තියෙන්නේ. මේ මුතු ටික පළඳින්න ගලේ සිනේ මුතු බෙල්ල හිටපු රටක් නේ මේ පැත්තේ තලෙමන්නාර මේ පැත්තේ ඉඳලා තියෙනවනේ. මුතු බෙල්ල සින්දුත් ලියවිලා තියෙන මුතු බෙල්ල ගැන. ඉතින් අන්තර්ජාලයෙන් තමයි මමත් මේ මුතු දැක්කේ. ඉතින් හරිම වටිනා දෙයක්. ඉතින් මේ කටකලක් හිමියන්ට ඒවත් දුර්ලභයි පළඳින්න.